ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය පළමු එක්දින තරඟේ හෙට ඕක්ලන්ඩ්හිදී පෙරවරු 6:30ට ආරම්භ වීම නියමිතයි. ඉතින් එම තරඟේ ආරම්භීමට කලින් අපේ තුන්ගිරියව සුපිරි ක්‍රීඩකයෙක් වෙන තරන්දේ සිල්වා ගැන ඉතාම දුක හිතෙන කතාවක්. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය කලඹෙමින් ඔහු ගැන ඉතාම කනගාටුදායක පුවතක් තමයි ප්‍රචාරය වුණේ. ඒ තමයි ඔහු හෙට පැවැත්වෙන තරඟය තුළදී අංක 7 ස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරපු නිසා තරඟයෙන් වගේම තරඟාවලියෙන්ද ඔහුව ඉවත් කර ඇති බවට යන කාරණාව. නමුත් ඒ කතාව අසත්‍යයක් බවට ප්‍රකාශ කරමින් ධනංජය සිල්වා තම පුද්ගලික ට්විටර් ගිණුමේ මෙන්න මේ විදිහට ට්විටර් සටහනක් තබා තිබෙනවා. හෙට පැවැත්වෙන පළමු එක්දින තරඟය තුළදී මම අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් මම සෑම විටම කණ්ඩායම සමග සිටින ක්‍රීඩකයෙකු බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් යනුවෙන් තමයි ඔහු ට්විටර් ගිණුම සටහන් කර තිබුණේ. නමුත් මෙන්න මේ විදිහට ධනංජය සිල්වා අංක 7 ස්ථානයේ ක්‍රීඩා කිරීමට අකමැති බව ට්විටර් සටහනකින් දන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන රොෂාන් අබේසිංහ මහතායි. නමුත් රොෂාන් අබේසිංහ මහතා ඒ බව කළේ නොදැනද එහෙම නැත්නම් අත්වැරද්දකින්ද කියලා අපිට තාමත් හිතාගන්න කොහොම වුණත් ධනංජය සිල්වායි ක්‍රිකට් ටීවී තුළ විශාල කළු පැල්ලමක් එක්වීමට තිබූ අවස්ථාව ඔහු විසින්ම එය අසත්‍යයක් බවට ප්‍රකාශ කරපු නිසා ඒ මගහැරියන බවට තමයි දැන් විශ්වාස කෙරෙන්නේ. කොහොමනත් ධනංජය සිල්වා කියන්නේ හැම වෙලාවෙම කණ්ඩායම වෙනුවෙන් 100 200ක් දෙන ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ සේවය අනිවාර්යයෙන්ම අපට තරඟ රටා තුනටම අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට පැවැත්වෙන පළමු එක්දින තරඟය තුළදී ධනංජය සිල්වා සුපුරුදු දස්කම් වලින් කණ්ඩායම ජයග්‍රහණය කරගෙන යයි කියලා.